සපපාය පටිපදා සූත්‍ර සංයුත්ත නිකායි හතරවිනි කාණ්ඩේ බුද්ධ ජයත ත්‍රිපිටක මාලාවේ දසේවනි ගන්තයේ සව පිට සපා පටිපද සොත්‍රය මහනනි තොපට සේලු මංඥනා සමු ගාතයට සත්ටාය වූ පටිපදාව දෙසමින් ඒ සලු ම සමු ගාතයට කෙරකන්නේ ආත්මය මන්ඥනා කරන කියන එක අපි මේ ආත්මීය අපිට දැන්තියෙන ගැටලුවක් ප්‍රතිපදාව තුළ හැමෝම අහන ප්‍රශ්නයක් තවයි ආරය වහස මේ ආත්මීය සභාවේ දැනෙන ආත්මිය සභායි ඒ දැනෙන ආත්මය සවභභාවේ අපි ප්‍රතිපදාව පෙන්නනවාය ප්‍රතිපදාව තුළ මේ ආත්මී සභාව දියවී කියරනා කාරය පෙන්න්නනවා ්‍රපදවා දී හතරකට මනාකොට ඔබට හඳ ලැබෙනවා එදින එදා කටයුතු කරනකොට සිතටන අරමුණන මේ සියල්ලම් සිතකන අරමුණක්න සිතන මැරන්නේ කය නෙමින් එනිසා කය වල්ලදාන එහමනම් සේරම කතාවතයන්නේ සිත හැදෙන හැටිය සිත කොහොමද අපට මේ ආත්මයක් ආත්මී ස්භාවයක් මේ ලෝකයක් ආත්මයක්ත් ආත්මයක කතාවක් මේ සේරම තියෙන මේ ජීවත්වෙනවා කියන ස්භාවය මේ මායාව මේ මායාව අබෝධ කරගන්න එක තමයි ඇත්තරම අපි මේ නිවන් දකිනවා කැනකෑන්නේ සත්‍ය අබෝධ කරගන්න අපි රැවටලා ඉන්නකං අවිද්‍යා භූමියේ අපිට නිවන් මගක් හමුඒවිද ඒ අවිද්‍යාවේ මිදීම නේද නිවන් කෑ ප්‍රතිපදාව හරියට හොඳින් ප්‍රායෝගිකව ඒ ප්‍රතිපදාව හොඳින් හඳුන ගෙන කටයුතු නොකුළොත් අපට මිදීමක් වෙන්න නෑ හැම මෙතැනදී ධර්මය හොඳී අසා දැනගත්ත කෙනකොට තමයි දැ ලෝකයක් නැති බව වැටයන්නේ ලෝකයක් නැති දැනුමට දැනගන්න අ දැනුමට දැනගත්තට පස්සේ තමයි සත්්‍ය ඥානය තියෙන කියෙනට තමයි කෘ්‍ර ඥානය වදගත්තවෙන්නේ බුදුන් වහන්සේ කෘතිඥානය පණවන්නේ සත්‍යඥානය ඇති උටමයි තු පූරභාග ප්‍රතිපදාව කියර කියන්නේ අපි මේ කලයානමිත්‍රගේ පණ විඩි සද්ධ මස්්‍රවනය තුළ එසත්්‍යය ධර්මය දැන ගැනීම අසා දැන ගැනීම හැබ ඊට පස්සේ අපි ධර්මය බවට පත්වෙන් ඕනි අතාරතයක් යන්නව අ ඒත නිතාමයි අප කොහොමද මේ සිත දැකර මිදෙන කියන ඒඉදී වැද ගත්තවෙන්නේ අපි මේ පටිපදා සූත්‍ර ඉදිරිපත් කරන්න හිතුවේ එ නිසයි පටිපද සූත්‍ර කීපයක් මඔබට දකින ලබේවි එක එක ඔබටේසිල්ල අපි සූත්‍ර අනුවත් පැහැදිරිි කරන්න ඕනි ඇත්තරම අපි ගොඩක් කලාවට කියනකොට මේ ආත්මිය දෙයක් නෑ මේ කානාත්ම ධර්මයක් මේ සුන්ඥත පටිසංයුත්ත දේශන දෙයක් ඇති කියරගත්ත තැන බවය තේෙනවා හැබැයි සත්‍යය දකිනවාන එහෙම දෙයක් නැති බව එක සවිඥානක මනසකට නෙමෙයි අවිඤ්ඥානක මනසකින් මේේදිහා බලන්න එතකොටයි සත්‍ය පේහිෙන්න්නේ කියන එක ඔබට ඇසේ නැති දේශනවල ඒ විදිරි ප්‍රකාශ කරනවා. අ බුදුනාසේ දේශන කරන මේ ප්‍රටිපදා සූත්‍රවලත් ඔබට ඒදේම දකින් ලැබෙයි ඔබ හොඳින් බැලෝොත් මනාකොට බැලොත් එදේ මේ තුළ අන්තර්ගතයි හැබයි මේ පැහැදිරි කිරීම හැම දෙයක්ම හොඳින් පිරිසිදු කරගන්න ඕනේ එතකොට ඒක වැටහෙන්නේ මානයනේ තොපට සියලුම මංජ සමුගගාතයට සප්‍රහාය වූ ප්‍රතිපදාව දෙසමින්. සියලු මංඥනා කියන මේ ආත්මිය සභාව සමුගාතය න මෙතන නැති කරගන්න එක. ආත්මි ස්වභාවේ මිදනා කාරය තවේදහි කියා. මහනනයේ සියලු මඥනා සමුගගාතයට සත්්‍රාය වූ ප්‍රතිපදාකාවර දෙත්. සබභ ම්නී සමු සමුග්ගාත සඥාය භික්කවේ පටිපද දෙතිස්සාමි ත සුනාත කතමාචසා භික්කවේ සබ සබ්නිත සමුගඝාත ස පටිපතාම්. මහ මේසස්න මහන චක්ස ආත්මයයි ොගේ මේ ඉද බික්කවේ බිකු කියන මේ ශසනය න ඉඳ බික්කවේ බික්කු චකු ඥම්ඥති චකුස්මිින් ඥම්ඥති චක්කුතෝ නම්ඥති චකුම් මෙති නමඥති රූපය නම්ඥති චකු වි්ඥාන නම්ඥත චක්කු සම්පස්ස නමඥති යම්පි ද චක්කු සම්පස්ස පච්ා උපජ්ජති වේදේ තැන් සුකංවා දුක්කන්වා අදුක්කම සුකංවා තම්පි නමත තස්මි නමඥත තතෝපේ නම්ඥතේ තම්ඥත නමත මහනනේ මේසස්නේ මහන චක්කුසේ ආත්මයයි නොහගේ ඇස ආත්ම කියලා ගණන්න නෑ තේරු එකයි චක්කුසේ ආත්මයයයි නොහගේ ඇස ආත්මය කරගන්නේ නෑ නොහගේ හිතන්නෙත් නෑ චක්කුසින් බැහරාත්මය යි නොහැකි ඇසේ බැරාත්මයකුත් නෑ ඇසආත්මය කරගන්නෙත් නෑ චක්ස මාගේ යයි චක්සේ මේ ඇස මගේ කියරගන්න මගේ ආත්ම මගේ කියගන්න රූපය ආත්මය ඉනොහගේ චක්කු විඤ්ඥාණයක් ආත්මය ඉනොහකි ඇසත් රූපයක් ඇසේ විඤ්ඥාණයක් කෙනම තුනම ආත්මියෝ දකි නැති බව ආත්මය ඒත් තොර ආත්මයක් උත් නැති බවත් මෙතන බුදුන් වහසේ තින්න සගති පස්සුව කියන තැන ඇසත් රූපත් ඇස ඇසත් රූපය ඇසේ වි්ඥාරයක් මේ තුුණ අයිස්පර්ශ්වයෙන් මනසට ක්කුච පටිච්ච රූපේච උප්චය ක්කු ා තින්නන්ංගති පස්සෝ කියනට ගසත් ආලෝකයක්ත් ගසස් නිසා වැටන සෙවන ඇල්ලයි මේ ප්‍රතිවීම්බේ අපි පස්සකයන් ස්පර්ශයකයන් මේ තමයි අරමුණ සර්ලව කියනන මේ මොහොත සිතටය අරමුණ ඒ අරමත් තමයි මේ කියයන් තින්නන් සංගති පස්සෝ ස්පර් මනොඥාය මනොවිං්ඥානෙන් තමයි තමට මෙතන සංකාර වේදන සංඥා සංකාර යම්ේදී තන් සංජානාති පස්ස පච්චා ේදන යම් වේදේ තිතන් සංජානාතිය සංජානතාව විතක් කේති ඒ ස්පර්ශයෙන් එනදේ තමයි එතකොට කියර නැහැට තාලෙ පටික සම්පස්සය ඒකට එතකට අධියෝජ සපස්සය කියන ඒකට කොද සිතක් කටගන්නේ අන ඒක තමයි ඒ ස්පර්ශ වුණු ස්පාර්ෂයත් කියන්නේ මේ ප්‍රසාදය එහමනස්මතරපි කියන්නේ ආලෝකට ප්‍රසාධවත්වන ස්පාක්කනෝක සිතටන ආරමුණ අ කියර දෙයක් ඇත්තරම පම කතා කරට මෙතන හැම ොහතය වෙන්න ස්පාක්ක එකක් ආලෝකයත්තයන ආලෝකයට හැඩතලයක් කියනවා අප එකට නමක් කියන අපි හදාගත්තය එකක් තමයි අපි දකින්නේ අපේ පෙළ දහම තුළ පැහදිරි කරල් ප්‍රතිපදාවද අපි දැමකද කරන්න ඕනි මේ ආත්ම විදියට දකින්න බෑ කියල බුදුහන්ස කියර මේ ඇසත් තරූපත් ඇසේ විඥානත් ආත්ම විදියට දකි ආත්ම විදියට ගන්න එපා කියලා දකින්න එපා කිය ඒක තොර අත්මයකුත් ැති මොකුත් කියවා. එනම් මේ ඉන්නේකිරණයක් කියලා ගත්තක වැරදිද න හරි සබ්ද්‍යයක් කියලා ගත්තෙක වැරදිද නෑ හරිඒට ආලෝකයක් කියලා ගැට ගැහ එක ඒකයි කියලා හිතන එක හරිද වැරද ඒක තමයි වෙන්නේ. එතන ආත්ප කතා වන්න ට. ඒ අපේ සරලෝ පෙන්න්න පුල ධර්මය තුළන් උත් පෙන්න්න පුල. ධර්මය තුළින් පෙන්න්න පුලො. මේ නාමය රූපයයි කියන එක අපි හිතාගෙන බලන එක හිතන එක නමේ වේදන සඥා චේතන පස්ස මනසිකාර තු වේදන සංඥන වේදන සඥාාව තමයි එතට අප සංකාර්කය සඥා වේදනය එකතුන සංකර්කය තු ේදනා සඥා එකතු එක සංකර් කියයන යම්විතුර වේදනා සඥ චේතනා කරමකන් ඉතුර සඥා සංකාරය එකතු කරන එක වේදන සඥා යත පස්ස මනසිකා මේ නාමේ හඳර ඇතුව හඳුනා නහෙමයි වේදනා සඥා චේතන පස්ස මනසිකාර අයන් උච්චති නාමංවා දේති. එහෙමයි නාමේ බුදුහසේ හදුනා දම දෙන චුල්ල වේදර සූත්‍රය ගත්තත්තේ යැදුන්න. එතකට දැන් වේදනාය දැ තින්නා සංගති පස්සු පස පච්චාාව යදනා. එතට මනයි ානයෙන් හැද නේක ඇැත්ත. හැබ මේ හෙම දයක්නේ මෙත ැක කොට එක තැන අයතන කින එක තැන දිසිදවේ. කට තමයි මේ තින්නා සංගති පස්ස ව කියෙනෙ ේ තව එකක් බන්නකොට තවත් ස්පර්ශයත්තේ න ඇයි ේදනා සංඥා චේතනා පස්ස මනසිකා. දැ මෙතන තින්න සංගති පස්සෝ කියන අස රූපය ැසේ විංන්න චක්කුංචට පටිච්චරූපයජ උපජ ක්කුවි ාන තින්න සංගති පස්සෝඒ එක එකවටයක්. ස්පාර්ශ වනය කියරණයක් ඒ අප එම කිව්වේ. දැම් පසපච්චාව වේදනා අන්න තවටයක් යනවා. වේදනා සඥඥා චේතනා අන්න ආයි පස්ස කියල එකක් කියෙනවා ඒ අන්න එතන තම අප හිතන දේ දකිනවා කියපු ඉස් පාර්ශයතය අපිට බාහිරතයෙන් දෙපේ නොනු මේ අපි හිතන සිතුවිල්ලයි අපි දකින්නේ. එකයි වේදනා සංඥා චේතන පස්ස මනසිකාර කියලා කියන්නේ දැ වැටහුනා දේකාරණාව ගොඩක් මේ සමාජය තුළ කාර කාරණාව නිදහස් කරෙන නෑ ගොඩක්යි ාහිර එන දෙයක් ාර යන්ද අපේ නොනෙමයි අපි දකිින් අපේම සිතුවිල් අපේම සිත තියෙන අපි දකිනවා කියලා කියන්නේ අපි ඉතින් පිට ගිහිල්ල නෑකි වේකයි එක බාහිර තියන් දෙයක් නෙමයි මේක හරිසාරලයි මේක සමාජයට කාලය වැලිතලාට සැඟවගිය සත්‍ය කුමක්දවෙන්න මේ ඒ වට දෙකක් කැර කෙනවා කියන එක එලියෙන් එන්නේ කිරණයක් අපි බලන්නේ කියණයක් කියලා එල ආාවට අපි බලන්න සිතවිල්ලක්. අපි දකින්නේ සිතවිල්ල. මේ දෙක දෙකක් චකුන්ච පටිච්ච රූපේජ උපචජේ චක් වන්න තින සගරි පස්සු. එතන තියෙන්නේ පටික සම්පස්සයක්. අධි වචන සම්පස්සයක් කියනකොට තවත් ඉස්පර්ශයයක් තියෙන ස්පර්ෂය දෙකක් තියන මේ කතායි ධර්මය තුළ ස්පර්ස දෙක් නෙමයි ඊටත් වඩයිස්සරට තියනො කියලා අපිට ඔබට පෙන්න්න පුළුව. අපහි එකමද එක මේ බිත්තිය පේන්නේ නෑ හෙම දෙරනෑ. අපි හිතාන බිත්තිය කියලයි. ඒකයි නාමේ හඳුන්න්නන්නේ වේදනා සං්ඥා චේතනා පස්ස මනසිකාර කියලා එතනත් ස්පා පස්ස කියැලස් පර්ශෂයක්තියනවා. එතන තියන්නේ චකුචජ පටිචරූපය උපජ ක්කුන් යාන තිීන සංගති පස්සවෝ නෙමේ. පස්සපච්චා වේදන අන්න වේදනාවටේ නවා. මනස ඇසුර කරන්න සංඥා නංච පටිත්්ත දම්මි සුදම් ඇසුරු කරන්න. එතනින් තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. හැබ එක මනස වෙන කොහෙවත් ඇස වෙන කොහෙවත් එම කතාවන්නන්නේ එතන මයි සිද්ධ වෙන්නේ. ඇස කියන්නෙම පේන බවටයි. මේ කතාව හොඳින් අපි ගලප ගන්න ඕනි. ඇස කියනකොට ආතනෙ කියනකොට සේරම තියෙනවා. එතකොට දකින්න දැන් නාමේ හඳුන්න්නන්නේ කොහොමද වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එහෙම වේදනා පස්සපච්චය වේතනා පටි සම්පස්සේ චක්ක විඤ්ඥානං අප එ කියණේ සරලවතේරණ බස්සාාවෙන් කියනවා න පටිගේ පටික සම්පස්සේ කියනෙ කියන අපි දකින්න සිතුවිරි අනේ චිත්ත චයිසික කියන එක ඒ කියන්නේ අපිට එන්න කියණයක් අපි දකින්නේ සිතුවිල්ලා ත්තරම අපි අන්තරෝ දැකනතිින් සිතුවිලි එන්නේ කියනයක් අපි හදාගෙනයි බලන්නේ තියෙන දෙයක් පේනවා ේ ගොඩක් හිතනුව බහිර තියෙන්ද පේනවා කියලා හෙම දෙයක් නෙමීමේ ඒකයි කියන්න ඕන ඕනේ. නාම කිය කිව්වේ දැ මෙතන වේදනාවින්ද හැඩතලේ පටිකේ කියරනයක් එක සබ්ද වෙන්න පුළුව වර්ණවෙන්න පුළුව ගන්ධවෙන්න පුළුව රසවෙන්න පුළුවන් ස්පර්ශවෙන්න පුළුව නමුත් ඒ පටික සම්පස්සයක් එන එක කියණයක් ඒකනෑ පොතත්්ද මේසදද අද්ද දරුවෙද ගැත්ද ගසදද නාගහද අඹගාද ඉරද හඳද එක නමක්වත් ඔය පටික සම්පස්ස එහෙමනැත්තං ඔය තින්න සංගති පස්සෝ කියන චකුච පටිච රපේච උප්ජේ චක්කවින් යන තින්න සංඟගති පස්සෝ කියතර නෑ. අපි එලීතින් දෙත් දකිනවා නෙමින්. මේක හොඳින් දරා ගන්න මේ කාලේ වැලි තලාවට සැඟගිය පරම සත්‍යකිවමට මේකයි. අපි නාමේ කියලා පෙන්ුවේ බුදුන් වහන්සේ නාමේ පෙන්ුවේ වේදනා සඥා චේතන පස් මනසිකාර. අයං උච්චති නාමං වදේති කියලා. එහෙම නං ඒක බාහිරන්ගෙනන එක නෙමී අපි හදාගත්ත එකත් දකින්නේ. මෙතල ගැටලුවතියන්නේ. මනහ මෙතර ගැටලෝතේ චිත්තේ නී ඇති ලෝකේ. එලිය ප්‍රස්් එලිය ගැටලුවක් අපිට නෑ. අපිට එිය ගැන කිසි කතාවක් මේ තුළ දැන් අපිට ගැටලුවක් ඇතිවෙ න්නෑ. එකට හේතුව අපි දකින්න සිතුවිලි. ඒ අපි හීනනුස් සිතුවිලි දකින්නේ. එක අපි ටීව එකෙ සිතුවිලි දකින්නේ. එක අපි හීනේ අඩන්න ඒ අපි ටීව එක දිහා බල්ල අටන්න. එලිය අපි දකින්නේ ටීව එකක් වගේ තමයි මේ දරුවෝ ඉන්න හිත ඇතුලෙද නෑ. ගෙවල්තියන හිත ඇතුළෙද නෑ. මේ ලක ය හිත ඇතු ලෙද අප අපි දැන ඔක්කොම එ තියන එලි යනන්දේ තම මේ සේරම කියලා නෑ අපි හිතන් ඉන්නේ නමුත් මේ හිත ඇතුල හෙම කිසිවක්ම නෑ. ටීවේේ තියෙනද අපි හිතාන් ඉන්නේ අපි හිතං ඉන්නේ අපි හිතන් හදාගෙන ඉන්නේ අපි හිත ඇතුේ ජීවත්වවෙන්නේ ඔය ජීවත්වවා කිය කතාවක් කිය නනග සිත ඇතුලේ තියෙන්නේ. එලි එනෙමි ලස්සන තියන අපේ හිතේ ඇය එන්නේ අපේ හිතේ එල එන නතේ කාමාන චිත්‍රය ලෝක සංකපරාගෝ පුරස කාමකිහිකයිමස් ලස්සල තැතතියන අපේ හිතේ නතේ කාමාන චිත්‍රඇන් ලෝකේ චිත්‍ර එනෙමෙ ඔය කම් සැපේ තියන්නේ. බාහිර චිත්‍රයන අපේ හිතේ සංකප්ප ලෝකයේ සංකාරවල සංකරකර දෙයක් නෙවෙයි ඔ අපි ඔබට කිව්වෙ සේරම ගලපල අවසාන උත්තරේ ගානහදල ඉවර වෙලා. ගාන හදල වරණාම උත්තරේ කිවාම අත්තරම උත්තර පිගන්නති එක සාධාරණයි. ඒක හරි නමුත් ඇත්තර මුත්තර ඒකයි ඒක ඒක අදැක යම්කුට වැටවුනොත් හරි සරලයි උත්තරේ. එකයි විසි පහ එකට එකතු කරත්? විසිහයයි නද උත්තර ඒකනේ. ඒ විසියහ කියලා අමහරු කරෙන ඔන්නම් පුුවන් තවත් එකක් එකතු කල ගරන කල ගරන් කලා විසිහයකය මෙ මේ වගේ දෙයක්ත් තමයි අද නිවන් ධර්මය කියලාද ගොඩක් අය හොයාගෙන යනකොඩට කරලා තියනෙ හරි දේසි දෙයක් අමාරුවෙන් අල්ලගෙන ඒකත වෙලා තියන දැ න නාම රූප නාම රූපය වි්ඥානය අප නමේ රූපය වෙන්ගුණනත් එක විචාරයක් එ නෑ අනි තස්සනයි ටහුණනාද කියපේ එක. නාමය රූපය ය වෙන්වුුණොත් එතන ඇනිවන් මග. වි්ඥාණ අනිි දස්සනයි. ඒ දෙක එකතු වෙලා අපි දකින්නේ නාමය රූපයයක් යැන සිතුවිල්ලක් ඒකයි විඤඥානය කියල කියන්නේ. අපි දකින සිතුවිලි. තියෙනවා කියලා දැන දැනීමයි අපි දකින්නේ. ආත්මී ස්බයි එක මං්ඥනාව කියන්න. ඒකයි අපි මේ ප්‍රටිපදා බුදුන් වහසේ පෙන්නන තැන මෙ මේ සූත්‍ර තුළ පෙන්නනම කාරණාව මේ එක වාක ගත්තත් ලොකු ේරුවත් ේනවා ඒක අපි මේක මෙච්චර හොදේ මේ ස්සරහට ගන්න හේතුව ඉඳ බික්කවේ බික්කහු මේ ශාසනය ඉද භික්වේ බික්කු ක්කු නම්‍යති ඒකැන ඇස මඥනා කරන්න. චක්කු විංචා නම්්‍යති චක්කු විඥාන චක්කු විඥානෝ නම්‍යති චක්කු චක්කුේ තිී නම්්‍යති රූපේ නම්‍යති චක්කු විා නම්්‍යති චක්ු සම්ප. සම්ප නමති යම්පිදාම් චක්කු සම්පස්ස පච්චය උපද්ජති වේදේතන් සුකංවා දුක්කංවා දුක්කම සුක්කංවා තම්පි නම් මති නමති තම් නමති තතෝපේ නමති මති නම කිය චක්කුස ආත්මයයි නොහගේ චක්කුසේ ආත්මය ආත්මයයයි නොහැගේ ඇසත් රූපයත් ඇසේ විංානය තුනම ආත්ම ඉදියට ගන්න නෑ කියන එකයි ඒන්නේ චක්කුසිම් බැහර ආත්මයයි නොහැගේ එතට මේ ඇසන් තන ආත්මයක් කතාවකුත් නෑ හැබයි ඇසාත්නද ආත්ම කියලා ගන්නත් නැ කියන කැන ඇසා දැම ප්‍රතිපදාව අප කතා කරනකොට අපි ආත්මියය දකන්න ද ආත්ම තකින්න දැම් මේේ දකිින් මේ දරුවවා කියන පාන තියෙන තියන්නේ මේ ඔක්කොම ගස්තොලට පන තියෙනවානේ අපිට එෙන දැනම අපට පාන කියෙනව මේ අප ඉවන මේ රූප මේ තියෙන මින්න්නේ ඔන්න ඕෝකතාවයි මායා මේක ආත්මකතාවක් නෑ කියල බුදුන්හන්ස කියනවා අපි ගනන ආත්ම ඇත්තිේ න කියලා ඒක අපේ රැවටීම අපේ දුක් කිරීම නැත් එකවන්ද සත්‍යය බුදුන් වහන්සේ පවසනදේ මොකදදේ මේක නාත්ම ධර්මයක් ආත්මකතාව නෙමෙයි. මෙතන සබ්දට වර්ණයක් ගැට ගැසීම මයි පත කියන්නේ අපිට පොත කියන්නේ සද්ධයක් හැබැයි රූපයක්ත් ය න. ඕයි සි තක් කියන්න. ඕකයි මෙතර ඇස ආත්මයයි ගන්න එපා කියලා කියන්නේ. එතකට ඇසත් රප ඇසේ වි්ඥානය ආත්ම ලෙස නොගන්න කියලයි කියන්නේ මේ බාසාව බවාාසා හොන්ද සරලව ගත්තාව ඒකයි මේ තේරුම්. චක්කුස ආත්මයයි නොහැකිී චක්කුසේ ආත්මයයි නොහැකි චක්කු සිම් බැහැර ආත්මයයි නොහැගේ චක්කුස මාකයේයයි නොහැකිි රූපයත් රූපයන් ආත්මයයි නොහැකිී චක්කු විඤ්ඥානේ ආත්මයයි නොහැකිී චක්කු සම්පස්සේ ආත්මයයි නොහැකිි අන්න දැන් තින්නා සගති පස්සු නතා සම්පස්සට ද චක්කු සම්පස්සයෙන් ඉපදුනු ඒ දැන් ඊට පස්ස අපි දෙයක් කියලා දාගන්නවා. ක්කු සම්පස්සේ ඊට පස්සේ අපි දෙයක් දැන් අපි දකිනව පොත පොත කියලා ගන්නවා. එතුකොට පොත කියලා ගත් ොත් ඒක අපිට පේනවා එතකට දෙයක් වගේ එතුකට සා චක්කු සම්පස්සේ නිසා ද මේ පටික සම්පසේර අදෝජය සම්පසය අට ගත්ත පොත කිය වේදෙන සඥා සංකාර විඤ්ඥා දන ගැනීම පොත එතොට පොත කියගත් උත්මකදේ ඒ එතුකොට ධර්මය දන්න ති කියෙනෙක්ට පොත කිය ගත්ත ගාම්ම දේ‍යයක්ත්තිය න ඒක සැප දුකක් දෙකවෙන්න පුල හොඳ පොතක් වුණොත් සතුටුයි නරක පොතක් වුණොත් දුකයි ඒ පොත කැඩුුණොත් දුකයි ඒ පොත පරිසං කල ඒ පොතිම් ප්‍රෝජනයක්ක වුුණොත් සැපයි එක තමන්ට ඕනවේ ඕන පොතක්රන් සැපයි තමට අවශ්‍ය නැත්ත මෙ මේ වගේ අපට දේ‍යයක්තියෙන් නොනේ හොඳයි නරකයි කියලා දෙනෙන්න හේ දෙයක් න පොත කියල දෙයක් නැත්ත ගැඹුරු ධර්රණයක් තියන කාරණමය මං්‍යනාවට ගන්න කියන ් ආත්මයයි ගන්නෑ කියන එක. චක්ු නම්්‍යති ම්්‍යනා කරන්නය කියන එක. එකයන ආත්මයයි ගන්න නෑ කියන එකයි. නමං්ඥති කියනකට. ො සම්පස්ස ස් පර්ශයෙන්යකින් ඇති වුණු ද සැප කියල ගන්න නෑ දුක කියලා ගන්නෙ නෑ ඒකයි චක්කු සම්පස්සප සක්කු සම්පස්සං නම්‍යති. යම්ිද සක්කු සම්පස් සපච්චය උපදධති ේඩේතන් කියන්නේ එක ඒ ඉපදුනු සැපදුක් කියලා යමක් පදුනොත් ඒකත් ම්ජනා කරන්න නෑ කියන යම් යම් චකු සම්පස්ස පපච්චය උපද්ධති වේදේතන් සුකංවා දුක්කංවා දුක්කම සුක්කම නමති තස්මිම්පි නමනති තතෝපි නමනති තමීති නමණ ති තකොට චක්කු සම්පස්සයෙන් උපදනාව සුක දුක්ක අදුක්කම සුක දැන් දෙයක් තියෙනවා ඒ සැපයි ඒ ඒ දුකයි කියලා ගන්නන්නේ එක සැපයි ඇලේනවා ගැටනවා කියනක රාගදේශම සිද් අටගන්න කියෙන ද්‍යයක් තිබොත් එතන රාගදෙසමෝහ අටගන්න. ඒතනයි කෙලෙස් පතේ තියෙෙන. තර උපාදාන වෙලා එතන තන්නා වටගන්න. එතන නිවන් මග එතැනින් තමයි නිවන් මගේ ඇහිරෙන්නේ. ඒක සත්‍ය දැක්කෝො තිවිතරයි ඒක මං්ඥාවට ගත්තේ නැත්තන් විතරයි සතති දැක්කෝ තිතරයි වඥාව ගන්න නැතිවවෙන්න පුළුව. එකක අතා බපු ඥාාවින් දක්කො තිතරයි ඒ සතති දක්කෝ තිතර ාහිරීම දක් නති බව දැක්කො තරයි එකමි දෙන්න පුළුව. ස චක්කු සම්පස්ස පච්චා උපත් දෙෙති සුකං අ දුකංා දුක්කොම සුකංවා යම් වේදේතක් වේ නම් ඒ ආත්මයයි ගනි නැති නැති බව එහිද ආත්ම ඇයි ආත්මයක් ඇතයි කියගන්නේ නැතිබ බැහැ ඒකෙන් බැහැරත් ආත්මයක් නැති බව එ ආත්මය අයත්යැයි නොහැකි ඒකට ආත්මයක් තියෙනවා කියගන්න එත්තැ මේ ආත්මිහිරස් භාවේ නේද මේ අපට වද දෙෙන්නේ මේ මම ඉන්නවා මේමම ඉන්න මේ තියෙන් ඉන්න න්න ඔය ඔන් මගේ දවල් න්න ඔයතන් ම දර ගේරල්දර ඔන් තිැේ හැම කෙනකුටම ඉන්නක් බව දැනෙනවා ඒ සතති දැක් කොත්තනං එක දැනෙන්නේ. රැවටීම මහා විසාලයි ඒ රැවටීමෙන් මිදීම පහසුනෑ සුකරනෑ. සත්‍යම දැන ගැනීම මයි මේකට එකම විසඳම ඒත් ඒ සත්‍යය ගොඩක් අයට මේ ආත්මියෙන්ම වැහිලර්තීන නිසා මයාාවෙන් වැහිලතිය නිසක් වෙෙයින්නේෙනෑ.ඒ අවිද්‍යාවේ අන්දකාරයේ අතපත ගානකොට දැන දේවල් සත්‍යය නෙමී ක වැට නම තමන්ට ප තමන් අතපත ගාලතයනෙ ඇත්තටම අන්දකාරයේ ඒ තමන් හිතපු දේවල් නෙමී තිබිල යනි කේර ඇත්තන අපි රැවටීම එකයි මේක විසාහල රැවටීමක් ඔ හැමෝම කියන දෙයක් තියෙනවා අපි කිව්වා මෙතන දෙයක් නෑ මෙතන අනාත්ම කතාවක් ආත්මකතාවක් නෑ කියලා ඒ පිළි ගන්න බැරි වෙලා තියෙනවා ඒ පිළිගන්නත් බෑ තමයි විශ්වාසයක් ඇදහිල් ලන්නේෙමි මේ ධර්මයම දකි ඕේ අප ඒ එකයි පෙන්නන්න හැඩතලයට සබ්ද ගැට ගැහෙනවා නාම රූපයක ඒකයි ඒ ඇත්ත. නාමේ හඳුන්නන්නේ අ එන්න කියරණ නෙමෙයි පටික සම්පස්ය නෙමයිකිරණයක් එන්නේ අප බාහිරයන කියරණයක්ඒ කියරණ නෙමේ අපි සිතු ඉල්ලක් දකින්නේ. මේක කරනු ඔටටවා සිතුීවලට ඇතුලාන්තේ මෙන්න මේකයි සංකාරක් කියන්. එක බ්ද්‍යයක් තියද එන හැමකටම සබ්දයක්ත් තිය ඒනිසා අපි සබ්දය එන යැමුණ දේම සබ්දයක් එක්කෙන් අපි සබද්‍යය තමයි දොනිය තම අප මේ ඇසුරු කරන්න හමඒ එකම මෙහම දැක්කොත් එතරයි එකනත් මැක්කර දැනන්නේ ආත්මකතාවන්න ඇති බව දැරෙන අපි සිතු ඉල්ල දකින බව අප කවදවත් අපිට මේකද අපි අප අපි සිතු ඉල්ලා දකින්න කියලා ගන්න තා කල අපි ඉන්නේ අන්දකාරය අපි තන්නේ බාහිර තියන දෙයක් අපි ාහිර තියවා අ බාහිර තිය එකක්ක එක ජීවත්ව න නෑ අපි අපේ හිත ඇතුර මෙතන තියෙන්නේෙ බාහිර මුකුත් නැති වෙලත් නෙමේ මහබූතයහෙ මම තියෙනවා මෙතන තියෙන විදකෙන් කිවෝොත් දැම එක තේරෙන් නැතිවේ යෝගලන්ට නමුත් ඒ අප කියන්න එක මේ ගහ සත්වයෝ දරූ ගෙවල් දොරවත් ඔය විදිහයට තියෙනවා ඇයි ඒම කිවේ එකක ඔබට තේරෙ නැතයක මෙතන අප ජීවතන්නේ සිත තුළ සිිත්තු විල්ිවෙලයි ගැටලුව තියෙන්නේ ිත්තේන ති ලොකම අපි ස අපපවිදිී අප හිත ඇතුළේ මෙතන බාහහිර දරු ගවල් දුර ඉවා කියකන්නෙයි ඔය හැඩතල ඔය විදිටම ඔ ඔය ඔය තියන ඔය වවාහසේ වලාකුලු යනවානන්නේ ඒ ල්ලකු පොඩිපොඩිය ැඩි ැර ලොක ලොකදවල් හදෙනවානේ ඒ හැඩතරලට නම්දම්බත්මක වෙන්නේ මොහර නවත් දැමත් අපට ම කතාාවත්තේනවා අර හෙවනැල්ලක් අතිං හදලා පොඩිදරෝ අර පොඩිකාලේ අ බිත්තියට හෙවනල්ක් වල සත්තුන්ගේ නම් කියනවාන. වගේ වැඩක් මෙතන තියෙන්නේ. සබ්ද සබ්ද ටිකට රූපටිකක් තිේවා කියන එකයි මේ කතාව ඒ සිතුවිල්ලක් කියන එකයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරකයන ලොකු කතාව. ඒ නි බාහිර තියෙන එකක් නෙමීමේ. ස් පස්ස පස්්චයා කියර ගන්නකොට ප්‍රතිබිම්බි කන්නාඩීට වැටරු ප්‍රතිබිම්බේ මේ ඊට පස්සේ අපි ඒක තමයි වේදනා ඒ තමයි ස්පාර්ශවෙන්නේ ඒක තමයි අපි දකින්නේ කියරණයක්කාවට අපි දකින සිතුවි ල්ලක් කියනේ අ සබ්දයවරණය ගැටගැන මේ මෙටීතර තියෙන් හොඳට පාදල 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 බැලුවොත්ත ට තේරෙන්නේ මේ සද්්‍යයන්නේ කියලා. මේක සබ්දය ඇත්ව. අ දිට්ට සුත මොත එකතුවෙන් නඇතුව වෙන මොනහර එකතු වෙනවාද අපි ඔබේ ආනු දැන් ඇහැටෙන්ගන කියණයි දැම් මෙතන සබ්දයි වර්ණයි ගන්ධයි රසයි පාසයි ඇර මේ මනොයින් අට මෙන මුණහරිතිනවොත්දරගන්. නෑන. අර පුංචි දරුව ප්‍රභාස්වර දැ මුකුත් නෑ යට ඉරිසිාව නෑ වෛරේ නෑ මුකුත්ම නෑන යට ගැටලුවන් නෑ. පුංචි දරුව ප්‍රවහස්සරයි. දැන් කොහොමද ඒ දරුවට මේ දත්ත ටික වැටුණි. දැන් ආලෝකයේ නකොට ආලෝකය කිවේ නෑනේ. ඒ දරුවට ඔන්න මම් බබා ආවා. ඔන්න බා මන්තමයි අබගහා ඔන්න බබා මන්තමයි මේසේ ඔන්න බබා මන්තමයි පුටුව ද මේවා මේවා ඒවයිංකි වෙනනේ කවුද මේ සබ්ද දැත්ම බාහිරෙන් මේ සබ්ද සබ්ද මේ එනකොටම හඩතලත් එක්කම සබ්දත් ඒ අපික නමීද මෙතන වෙලේ. ඒකන අපි අමරිකාව මේ දරුව හැදුුනොත්තේ ඒ හඩතලවලට සබ්ද චීනය දරුව ඇතුරු හඩ තලවට සබ්ද වෙනස්නේ. මෙතක සබ්දයි හඩතලයි කියනක ොඳට පැහැදිලි. සබ්දයි වර්ණයි කියෙක හොඳට පැදිලි. දික්ට සුත මුත ඇතුව වෙනමුකුත් තිේෙනවාද මේ ධර්මය නෑනේ. එතට ඔයි ටික නෙමේ දෙකතු වෙන්නේ ඔයිටික එකතුලා නෙමේද දෙයක් හැද සංකාරවෙන්න ඔයිටික නේද. එ එතන බ්දයි වරණයි ගන්තය එරසයි පසයි නේ දෙ එකතු වෙන්නේ. මේක ඔබ මේක හොඳින් හිතලා හොඳින් ග්‍රහණය කරොත් හොඳින් මෙනහි කරලා හොඳින් අවබෝධ කරොත් ඔබ නිුවන්ද කිනවා ඒ අවබෝධන කරන තාක්කල් ඔබ නිවනකුත් නැයි ඔබ කරන්න දෙයක් අහනවා ඔබ හන ප්‍රතිපදාව අපි කියනවා හිත දකින්න කියලා අපි කියන ඔබහහිරදය නැති බව දකින්න කියලා අපි කියන හිතන බව දකින එක මෙතන ඔබ දැම් බාර දැ නැතිබව දැකිනවා හිතනවා කියලක් දකිනවා හිතර තැනත් එහෙම දෙ නැතිබවත් දකිනවා එතකට එ හැරහම අරුණ නම්ම සු්‍ය වෙන බවත්තරි එතකොට එතකට ඔබ නැවතත් ආයමත් ඔබට සැකක්ක විචිච්චාවක් කොහවති න්න බැනේ ඔබ හිතන දේහරි ධර්මය තුළ පෙන්නවානව කාරණ ඒකත්තරි ඒකත් හරි දැ බාහිර ද නැතිබවත්. ත කියන්නේත්හරි හිතෙත් එහෙම දැන් නති බවත්වාරි එතකොට එන අරමුණ මිදනවා කියන කත්තාරරි දැන් සුඥයි කියන කත්තාරරි ගැටලුවක් නැයි එතනින් ඔබට සියල්ල විදනවනම් ගැටලුවක් නැයි ඒත් සුංජතාවට ඔබේ නම් ඒත් අනිමිත්ත තමයි නිමිතිනෑ ඊට පසේ ඔබ න කොහොම දේක ආවේ කිය භහනවා හරරි ඒ හරි බාහිර නැතකත් හරි හිතත්ේෙම දැන ඇති බවත් හරි දම් හිරු ිරු වත්හරි හිතන් මිඳරු බවත් හරි දන් සුංා කියනෙකත්තහරි. හැබ යහ උත් ආරයෙන් වන් සේ වනාට කහමද දැම දැම්මේ ඉන්න දැන් කොහොමද ආරයවා දැම බලනකොට පේන බිත්තිකර දැම් ඔබහනෝ අපේ. දැන් හරය වවස කෝමදේනම් පේන්නේ පේන මෙතන අභගහ කියලා අපිට කෝමදයක ඉන්න අන්න අහනවා දැයි. දැන්කොහෙද තියෙන ධර්මේ ැ ඔබ දිහර ධර්මය ගල පොල පුළුවන් ඔබ උත්තරේගන්න බාහිරත් එහෙම හිතන එක නෑ හිතත් එහෙම හිතන එක නෑ බාහිරත් නැතිබවත්හරි හි නැති බවත් හරි හිතන බවත්තම ති හිත බවත් එහමද නැතිබවත්රි සුනි ාවවට නො නතර ඔට දැන නැත්්ද හරිනික උඩින් ගැනහලා දාලා වගේ කියර ධර්මමික අඩුවක් ඔබට දැනින් නැත්ද ද ඔහම තමයි ඇත් ඕක ම අප බලා නැත් ප්‍රතිබදාවක ඇත්ත ඔබ ඊට පස් යයා නවා ඒවුණටාරය නොසමි තියෙනවානේ මේ මෙතන තියන්නේ මේ නැකන්ගෝල් අන්න එතකොට ඔබට අපිට සුද්ධගල්ල දෙන්න වෙනවා සම්පූර්ණයම මේ කතාව එතකොට තමයි ඔබට සිද්වෙන අපිට පෙන්න්නන්න වෙනවා එක ඇත්ත පරම සත්්‍යය මෙක සද්ධයක් තියෙන්න්නේ කියන එක සබ්දය නෙමේද පොත කියන්නේ මෙස කියන්නේ සබ්දයක් නෙමේද එතකොට ඇමරිකාවේම බුක්ටේබල් එහම කියන සබ්දයක් නමේද ඒ රූප ැටග කියලා නෙමේද දර වර්ණයයි සබ්දයි නමේද ගටගහෙෙන්ඒක දිික්ට සුත මුත් ගැ ගහෙනවා ඇර වෙන මොනවත් මේ වින්නාට ගැට හන්න පුළුවන්ද බෑ ඒයි සංකාරාකයා නමටික ගැටගැන එකයි ඒකයි බාහිය තාප සතුමාට කිව්වේ දිිට්ටේ දිට මත්තාං ඒ ඒකට වෙන මුකද ගැටගැෙන් නැත්ත ගැටක් ගැෙන් නැත්ත අන්තෝ ජටා හි ජටා ගැටවලි මිදිලා ඒ නහාරේ නිවන්දකින ඒ තමයි අපි අබධ කරන්න ඔඕු ැබුරුම තැනක් මේ පෙන්න්නන්නේ. ගොඩාකයි හිතාන් ඉ බොලඳ විදදිහයට එහෙම හිතුවට ඇත්තරම අපි දන්නවා. අපි දන්නවා බාර දෙයක් නැති භාවිතනක වරදක්නෑ සිතත් එෙහම දැන් ඇති භවිතනක වර්දකොත් නෑ නමුත් ඒගව ප්‍රශ්නය ඔබට ඇති වෙනවා. ඒකට ඔබ විසම ඔබ දැකේ නැත්තන් එතන ඔබ විදගත්ති නැත්ත ඔබට කුතු හලයක්තියවා ඔබට සැකයා විචිකිිච්චාාවත්තියෙන. කොහොමද මේ එන්නේ කොහොමද මේවා පේන්නේ කියන එකක්ය මේක සම්පූර්ණය නිස දෙන්නේ මේ කාරිි ගලපගත්තොත් තරයි. මෙතන බාහිර තියන්දයක් අපි දකිනවානෙමේ අපිට බාහිර මොනවද මොනවද කියෙනෙ අදාලත්නෑ. මෙතන තියෙන්නේ අපි සිත ඇතුළේ ජීවත්වෙනවා කියන ප්‍රශ්නයි. අපි සිතිම් පිට යන්න බැරි ප්‍රශ්නයි. මේ සිත සිතට වතුරබොන්න බෑ සිතට තිබාාවුණට සිතටත් වතුර බොන්න බෑ. තර බඩකිනවාට සිතර ත් කන්න බෑ සිත ඇවිදි නකරන සිතර ඇවිදි නත් බෑ එකන ඇත්ත අපි සිත තුළේ මේ කතාව දකිින් නොට මෙතර තියෙන්නේ ඒක අයි සබද්‍යයි වර්ණය එකතු වෙන තැන ඒ එකතුදීම තු ඒ ඒ අපි ඒකයි පෙන්න මෙතන ඒ සංකාරා වෙනවා කියන තැන මේ මොහොත මයි සකස්වෙන්න්නේ පෙනසංඥා නවසඥා කිව්වට මේ දැ මේ මොහොතෙම සකස්වවෙ නැතිය. පරම සත්්‍යයක්. බොහෝඇයට වැටහෙනවාක් ධර්මය ගැන හොඳ අවබෝධයක්තියනයට වැටේනවා මොහු කියන මේ කාරණාව අති ගැඹුරුයි හැබැයි මේක තමයි සත්්‍යය එක. ගොඩාකට වැටේන විශේෂෙන් භික්ෂූන් වහන්සේට විශෂ ධර්මය තුළ මහා ගැම්බුරින් අධ්‍යනය කරන කෙනෙකුට විශෂ ප්‍රාවික ප්‍රතිපදාව ොඳ හොඳින් ප්‍රප්‍රතිපදාව හඳර ගන්න බැෑකා අටවත් මේ අවබෝධ කරගන්න තු. ත දෙයක් කියල දෙයක් නෑ දෙයක් කියලා දෙයක් නෑ ඉදක් පච්චතාවය තුළ දෙයක් කියලා දෙයක් නෑ අපි මේ කතා කරන අධියරට මේ සමාජයේ එන්න ගියොත් තවවුරුදු සීයක් යනවා. ඒ තරම්ම සමාජය පස්සෙෙන් ඉන්නේ පිටි පස්සෙ අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා එක අපි කිවේ කාලේ වැලි තලාට සැඟගේ පරමසත් ේලි කරමුකර අපි ඉක්කරන්න දෙයක් තියෙනවා එක පොත්තුවල නෑ පොත්තරෙන් ගන්න බැරි ප්‍රශ්නිකුයි තියෙන්නේ ඒක නිසයි නිවන් මග වැහිල තියෙන්නේ ඒ අපේ ඥානටසුවෙන්න්න ඕනි කාරණයක් එක අභිඥාාවෙන් දැක්කින්න ඕනි කාරණයක් මහා අභිද්ඥාවකට මහා ඥානකට අසුවවෙන්නේ මෙ සියල්ලම ලිහිල යනවා එක අසුනාව ඒ අපි දැම්ම අභිඥ්ඥා දේශනා කියය ඒ තියෙන් ඔය ගැනයි වෙතන කිසිමදයක් කිිතුරුව නෑ හිසත් මේ 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 අද්ුවයි කිය. රැවැටිලා ඔය අමුතු විදිට ඔය රඟපාන නලුව වගේ රහත්තුන් වහන්සෙලා ඉන්නේ නළුව වගේ රහත්තල එහම මේක කතාවන් නෑ මේක පුද්ගලයා නැති වෙනවා ආය භූමි කෙනෙක් නෑ ඇත්තට මරහතන් කියලා එම කෙනෙක් නෑ නැතිවෙන එක සිද්ධවිනි ආරයන් වහන්ස කියන එක එක රහතන් වහන්සේ කියන්නේ රහා නැති වෙනවා ඒ නව නමුරප නැතිවෙනවා පුරුජ්ජනය වෙනවා නමුරප පුරෘද්ජනය වෙනතනයි ඒකයි විඥානන් අනිදස්සන අනන්තන් සබත මේ අවබෝධය නැතිවෙන් වෙන්ම. විඥා අනිස්සන වන්නන අනන්තන් සබොතව පබන් කියෙන කියන්නත් බෑ මේ සත්‍ය අවබෝධන කරන තාක්. බොහෝ අයට මේ ස්පර්ශ් වෙලා නෑ. නමුත් අපි සත්‍යය එලි කල්ල ඉවරයි. දර්ශනාව ලේවා තියවා. නමුත්ඒ ගපගන්න බැරිකමකුයි දැන්තියෙන්නේ. බොහම ටික දෙනක් ගලප ගෙන තිෙනවා. ඒයට සතති දැඩිලතිෙනවා. දෙයක් නැති බව ආත්මකතාවක් නැති බව සිත ඇතුළේ අපි විදෝන බව සිතින් අපි දුක්ක දින බව.ඒ සත්‍ය බොහම ටික දෙනටය දෙැන්නතිී. මහනෙන යමක් ආත්මයයි හඟීද යම් තැනක ආත්මයයි හඟීද යමකින් බැහැර ආත්මයයි හඟීද යමක් ආත්මය අයත්්‍යයයි හැඟීද එන් ඒ අන්ත්‍රකාරයෙන් වෙයි. ඒ අන්‍යාකාරයක් බවට පත් වෙයි. විපරිනාම වෙයි විපරිත වෙයි. විපරිත ආකාරයෙන් වන ඒ බවෙ ඇලුණු ලෝකයා බවයම ප්‍රාර්ථනා කරයි බවේම පතයි ඔහු ආත්ම සංඥාවේ ගිලිීදී. දැම්මකද ඔබ හිතයි. බුද්ධවා බුදුන්නාසේ දේශනා කරන බුද්ධ දේශය වැරදිද. කොතර දපිහිරවුණේ. කොතනද මේ සමාජය ඉරවෙලා තියෙන්නේ. අවුරදු සීයක් ගියත් මේ සමාජයට අපි නතැනට එන්න බැරවෙනෝ ඉබ්බග ගමනින් ගියොත්. ඔුනොක්කොම මිය යනෝ සත්‍යබෝධ කරන්න කලේ. ඇයියේ එච්චර අවසකාලයක් ඔවුන්ට නෑ පුදුමාකාර ගැඹුරකට යන්න තියෙනවා. ඒකේ අවසානය හබුවෙනකුුවන්ද. මෙත් දි මේ ඇහැන්ගෙන වර්ණය ඇයි? එ බ්දයයි දැනට දැනීම් ටිකයි ඇර වෙන මුකුත් සංකාර වෙන්න නෑ ඔයි ටිකයි සංකාරවන්න එ සංකාරව එකතු වෙන මනවාද සබ්දයි වර්ණය දැන ටයි දික්ට සුත්තමොත දැන්වැට හෙනවා දෙෙන සබ්දය වර්ණ එක තු වෙනවා කියන්න තැන්ටනේ දියෙන්නේ ඒක පොතකින් හොයන්න බැරි වෙලා තියෙනවා ඒකයි මේ ගැටල හැබයි ආත්මයක් අවිිහදාගෙන න්න ඒක කොමදායි ඒ අදාගත්තා ආකාරය එක හැදෙන ආකාරය තමයි බුදුන් වහන්සේ මෙත ඇත් ඇ ආත් මේ කියලා දෙේකුත් මේ කේනවා රූපය ආත් මේ කියලා දෙේකුත්න මේ කියනවා අපි ඇහ රූපයනි සාටකගන්න විඤඥානය ආත් මේ කියලා දයක්න මේ කියනවා එහම එහම දැන නවනගේ හෙම ගත්තවොතින් අන්න එතනයි තියෙන්නේ ඔහුගේෙ මුලා ඒක හැදෙන හැටි තමයි බදු වහන්සේ මේ පටිපදාවපෙන්න්නන්නේ ඒඒ මේ ආත් මේ සිත්්තට එන අරමුණ මේ සේරම කතාවයේ ඒ අරමුණේ ප්‍රතිපදාව අපි දකි නවල යථූත ඥානය අන්න එතන ප්‍රතිපදමේ ප්‍රටිපද සූත්‍රයකයි මේ බොහෝ හිතන අහෙම සූත්‍ර නෑ කියලා මේ ප්‍රටිපදාවට සූත්‍ර නෑ කිය හිතන හිතනවා සතර හති පට්ා තවයි තියෙනි කියලා ඔහ ඇත්ත එකත් බලන්න හොඳයි එය හැමතැනම නිවර්මග තියෙනවා ඔබට ගන්න බැරිකමත්තිය එකට හේතුව ඔබ සත්‍ය දන්නේ නැ ඔබ ඉගෙන ගන්නේ විෂයක් ඉංග්‍රීසි ෆිසික්ස් කෙමෙස්ලි වගේ මේක විෂයක් නෙමෙයි මේක මහා පරම සත්්‍යයක් ඔයොක්කොම සබ්ද ගොඩක් ඉතරක් වෙනවා බාසාාවම බොරුවක් වෙනවා අන්නෙහෙමූ නොත් තර යාත්මයක් නැතිවෙන එතකං ආත්නැත්වයෙනවා. භාෂාවට ආත්මීය ස්භාවයක් වටිනාකමක් දැනනතාකත් ආත්මය ගිලියෙන්නේ ඒක එන්නේ සබ්දකින් කියලා හිතපු දවසට ආත්මය ගිලියේනවා මේකයි කතා මේකයි ආත්මය හැදෙන කතා ඔබ කොච්චර සූත්‍ර රංකියවත් ඔබගේ කෝනෙන් එක දැකළ බෑ ඒ දකින්න නඕනි සබා ධහම ඥාය දකළ දකින්න නඒ ධර්මතාවේ දකළ දකි නො දෙයක් නතිබෝදකලා නත්තන් සවිඥානක මනසකින් ඔබ දකින්න ආත්මයකින් ඔබ ආත්මයක්ත්තියනවත් එන ආත්ම මනසිද දකල මේ නිවන් මගයන්න ග කියනවා එ ඔබේ ආත්ම ඉස්සල්ලම් පැත්ත කරයි දැන් දකින්න අනාත්ම මනසකි පුළුව අන්දවට අවිඤ්ඥානක මනසකින් දක්කවොත් මේ දහම ඔට හුවෙනවා මේක සවි්ඥානකනෑ ආත්මකතාව නෙමේ මේ අනාත්ම ධර්මයක් අප එක නැවත නැවත කියනවා එකට හේතු බුදුන් වහන්සේ අපිට වැඩි කියනවා බුදුන් වහන්සේ කියන දෙ අපි කියන්නේ බුදුන් වහන්සේට මේ වැටවුදේ පි වටහගන්න උත්හ කරනවා මිසක්. අපේ ආත්මකතාව ඇතුළට ඒක දාලා හරියන්නේ. යං හේ බික්කවේ මං්ඥති. යස්මින් ම්ඥති යතෝ ම්ඥති. යම් මෙති ම්ඥති. තතෝ තම හෝති අ අ්‍යතා භාවිී බවසත්හෝ ලෝකෝ, බහො මේව අභිනන්දති. ඉතිං මහනනේ යමක් ආත්මයයි හඟීද, යම් තැනක ආත්නයේ ඇතැයි හඟීද. යමකින් බැහැර ආත්නය ඇතැයි හඟීද, යමෙක් ආත්නය අයත් යයි හඟීද එයි ඒ අන්නාකාරයට පත්වේ. ඒ ඒ හිතන ආකාරය නිසයි එක සිද්ධවෙන් ආත්මීය විදිහයට හිතන නිසයි සිද්ධ වෙන්නේ තවිදයකින්. මේක ආත්මියය හිතකට අසුවෙන් නැත්තේ නැහැකිවේයි. විරි විපරිතවෙේ කියන්නේ මොකක් දේ බුදුන් වහන්සේ විපරිත වේ කියන්නේ. මංමුලා වෙනවා කියන එක නෙමේද. බුදුන් වහන්සේ පුතක්ජන උම්මන්තකය කිව ඇයි කියලා දැන්තේරෙනවා. ඇයි මෙතන උම්මන්තයක් හැදෙනවා. එතම ආත්මි ආත්මය ආත්මී මනසක්. අපි මේ ආත්මියය මනසක් අපේ ඇදුුණ කොමද කියලා අපි ඒක දකින්න උත්සාහ කරන්න නැතුව අපි ආත්මියය මනසි මේ ධර්මයහන් බලන්න යනවන ආත්මයක් ඇතුළේ ආත්මයක් මිස වෙන දෙයක් නැෑ අපිට හෙම කියන්න පුළෝ හීනේ ඇතුළේ හීනයක් මිස වෙන දෙයක් නෑ හීනෙන් අවද වුණු දවසට විතරයි ඔබට සත්‍ය පේන්නේ ආත්මයක් නැති බව දැක්ක දවසට විතරයි ඒ අනාත්ම ධර්මය ඔබට හමුවෙන් මේ උපමාව හොඳටම ගැලපෙන විපරිත ආකාරයෙන් වන ඒ බවයහි ඇලුනාාවූ ඒ ලෝකයා භවයම ප්‍රාර්ථනා කරයි බවයම පතයි බවගාමී සසරක පැටලේ. ඔන්න ඔබට වුණුදේ ඔබට වෙලා තියෙන දේ මේ සූත්‍රය තුළ හොඳට දේවා. මේ විදිහටම දැම් බුදහසේක පැහැදිලි කරනවා. ජිව්වාව ආත්මයයි නොහගි. ජවහාවේ ආත්මය ඇතැයි නොහැගේී රුපා අතතෝ සමනු පසද අත නිවා රූපන් සම උපස ටික තම මේ කියන්නේ දැ මේක දිවට බලනවා දැන් එකයි විදිටම ගල පල පෙන්න්නන බුදුනාසේ ආයතන පහටම ආතන හයටම පන්නනවා මනසටත් පෙන්න්නනම් මනස ආත්මයයි නොහැගේ මනසේ ආත්මය ඇතැයි නොහැගී මනසේ බැහැර ආත්මය ඇතයි නහැගී මනස මාගේයැයි හඟී ධර්මයන් ආත්මයයි හඟී. මනු විඤ්ඥානය ආත්මයයි හඟී මනු සම්පස්ස ආත්මයයි නොහඟී. මනු සම්පස්ස පච්චයෙන් උපරණාව උපදනාව ඒ සුකවේදන දුක්වේදන අදුක්කම සුකවේදන ඒ වේදනාවන් ආත්මයයි අ ප්‍රතිපදාව තුළේ යන කෙනා නොහගී අර සාමාන්‍ය අසුත ප්‍රතක්ජන කෙනා එසිියල්ලම ආත්මීව ගන්නවා එහි ආත්මය ඇතැයිද එයි බැහැර ආත්මයක් ඇතැයිද නොහඟී ඒ මාගේයයි ගනීද ඒ මාගේයයිද මේ සාමාන්‍ය ප්‍රතක්ජන කෙන ඒ මාගේයි ගන්නවා ධර්මය අබෝදුනු කෙන එමාගයින්න හඟී. තර ප්‍රතිපදාව තුළ දකිනව නම් මේ සත්‍යය මේ ආත්මයයි කියලා ගන්න එක ආත්මය කියලා නොගන්න තැනයි නිවන් මගතයන. මහරනි යම්හයකෙන් යමක් ආත්මයයි හඟීද යම් තැනක ආත්මයක් ඇතැයි හඟීද යමකින් බැහැර ආත්මයක් ඇතැයි හඟීද යමක් මාකයි හඟීද එයින්නේ අන්‍යාකාරයෙන් වෙයි අන්‍යාකාරයක් අ අන්‍යාකාරයෙන් වන බවයි ඇලුුණාවූ ලෝකයා භාවයම ප්‍රාර්ථනා කරයි. ඒ කතාම මනවිං්ඥානයටත් අරවිදිහටම ප්‍රහැදිරිි කරනවා. මහනෙන යම්තාක් ඉස්කන්ද ධාතු ආයතන ඇත්ද ඒද ආත්මයයි නොහැගී. එහි ආත්මය ඇතයි ඉද නහැගී එයින් බැහැර ආත්මය ඇතැ ද නහැගී ඒ මාගේ ඇයිද නොහැගී ඒ මෙසේ නොහගනේ ලොව කිසිවක් උපාදාන නොකරෙයි. උපාධාන නොකරුණේ තෘෂ්නා නොකරයි. තෘෂ්නා නොකරුණේ ඉහත්මයෙහි ඉහතාහත්මයෙම ඒ ආත්මේම පිරණිවෙයි. ජාතිශ්‍යයවය. බඹසර වැස නිම කරන ලදී. සියල්ල කරන ලද කතකරණි. මේ අරහත් බවම පිණිස කළ යුතු. අන් කිසිවක් නැතැයි දැන ගැනි මහනෙන මේ වූ කලි ඒ සියලුම මං්‍යනා සමුක් ගාතයට ඒ සත්්‍රය වූ ප්‍රතිපදාවවේ අන්න ප්‍රතිපදාාබුදුන් වහන්ේ දැන් අපි කරන්න නොන්දේ කියනවා. මොක දපි කරන්න ඕනි. මහනනි යම්තක් ද ස්කන්ධ කියන්නේ වේදෙන සංඥ සංකාර්. ඒකෙන් තමයි අපිට දෙයක් කියලබේ පොත කියලා හඳුනගන්නේ. එතකට ධාතු කියන්න්නේ මහභූත අපිට ඒන කියණ. ආයතනකය න මේ ධාතු ඉස්කන්ද විසි දෙයක් කල පොතක් කියල අපිට මේ එනකොටම අපිට ධාතු පේන අපි හතරමහාභූත පේ නෑ අපි දකින එකපාට පොතක් අන්නේ යත් ඇස කියන ආයතනය කෘත් යක මෙන මේවා නාත්ම කියලා දකිනවනක් මේක තැනකව තාත්මකතාව නැතිබ සේරම අර සබ්දවරන ගැට ගැනෙනෝගේ ්‍රභාවික සංසිදධ කියල දකිනන අන බුදුන්හන්ස කියනවා ආත්මයයි නොහැගීද ආත්මය කියලා ගත්තය නැද්ද ආත්මී සිතකින් බැලුවේ නැත්්දඒයි ආත්මය ඇතැයින් නොහැගී එයින් බැහැර ආත්මය ඇතැයිද නොහැගී එනම් මෙතැනින් බැහර ආත්මය කියල වෙන කතාාවකු නැත්තම් මානයනි මේකම නං අපි ආත්මය කියලා ගන්නේ මේ දකින දැකීම මේ මොහොතෙමන එතර වර්ණය සබ්දය කියලා අපි ගන්න නැත්තන් අපි රවටලා අපි භවරණය සබ්දය කියල ගන්නේ නැත්තං අපි රැවටිලා නැහැ. ැවර්නය බ්ද කියල අපි දන්නේ නැත්ත අහමික ආත්මයක් කියලා ගැන්නවන අපි රැවටලා ඔන්නඒ දෙකයි තියෙන ඔන්න එක ගලප ගන්නයි තියෙෙනෙ ඒක අපේ ප්‍රතිපදාව අපි ප්‍රතිපදාව වෙන්නෝනි බාහිර දෙයක් තියෙන කියලා අපි දකිින් නැන අපි හිතනවා කියලා දකිනවවා හැබ හිතන තනත් දෙයක් නැති බව දකින හැබ මේ වගේ අපි ගැඹුරු තැන දකින්න වෙනවා කියලා අප කියන්නේ ඒකයන මෙතන සබ්දයක් සබ්දයක් වාර්ණයක් එකතු වෙන එකක්. ටෙන්නේ හැඩ තලයක්වාර්ණයක් නමුත් අපිට සබ්ද්‍යේ ඒේ එක්කමේ වා අපිටේනි සබ්දයක් ඒත එක්ම වර්ණය එත්තේ නො මෙට මෙ මෙත අයිතියෙන්නේ මායාාව ආත්මකතාව දැ අපිට දෙයක් බවට පත්වෙලා එ දෙයක් කියල දෙයක් නැති බව දකිනවන එතැන අනාත්වකතා හබයි දෙයක් කියලග දැන වන එතන ආත්මකතා එෙනක් අපිට එන අරමුණය සත්‍යය දකින කියන තැන බාහිර අපි හිතන දේ නැති බව කොහොමත් අපි දකිනෝ සිතත් එහෙ දෑ ැති බව දකින යිද පැත්ේ ම පිමිදන එහම නේද එතු අප සුඥතාව විටයනවා ඒත් ගැටලුව වන්නේ එම නේද එතුට අපට මේ ලෝකේ ඇත්ත වෙලා නෑ අපි ලෝකේ මිදිලා ඔව ඒක තමයි ප්‍රතිපදා ලෝක මිදිලා හැබ ඔබට ඒත් තාත්ම ස්වභාවයක් දැන නවන අන තන දී ඔබදා ගන්න මෙ සබ්දයක්න කිය මෙත වර්ණයක් නේ මේ සබ්දවල වරණවල එකතුවීමන කියලා. අ මූලේට ගියෝ දැක්කොත් සියල්ල ඔබේ විස දෙනවා. සියලු ගැටලු ප්‍රශ්න එතනින් නිරාව කරනය වෙනවා. ආත්මකතාවන්න නැතියෙනවා. ඔබ නිවන්දකිනවා. එතන තියෙන්නේ රාස. පළවෙනි ස්ටපක පලළවවෙනි අදිර විදිර අපි කියවවා සාමාන්‍යදේ. බාහිනත් හිතන දේ නෑ සිත තේද නෑ සු්‍යතාවයට එෙනවා ආත්මකතාාවකුත් එතකොට නැති වෙන හැබැ ප්‍රායෝගිකව ඔබ මේ එන අර්මය දැක දැක විදෙනකොට ඔබ ඒ සබ්දක් කියර දකිනව නම් පුදුමාකාර ඉදි අනාත්ම සංඥාවෙන්මිදෙනවා ආත්ම සංඥාවෙන්මිදනවා ඔබ එක දකිනව සැබැහැම ඒ අනාත්මකෝනිී ඊටම අදාළූ කෝනි අන්නේකයි ුදු වහසේ දේශරන ස ත්‍රද හමි ැලෝතේය වචන වලීම යාවතා භික්කවේ කන්ඳා ධාතු ආයතන තම්පි නම්ඥති තත්ස්වම්පි නම්ඥති තතෝපි නම්ඥති තමේති නම්ඥති සෝ ඒ නම්ඥන නම්ඥ මනෝ න ලෝක උපාති නාචකින්ංචි ලෝකේ උපදියති අනුපාදියන්න පරිතස්සති. අපරිත සං පච්චත්තන්නේච පරණ භායති. කියීනා ජාතිය සි තම් ප්‍ර්මචරයන් කතන් කරනය නාපරං ඉත්තත්තාා යාති පජානාතිී අයංකෝසෝ අයන්කෝස්ස බික්කවේ සබ්බම්මම ම්ී තස සමුගඝාත පස්සක් පටිපදාය. එතකොට ඒ සෝත්සය විදිහට ඒ ටිකම තමයි අපි පැහැදිරි කරේ. ඉස්කන්ද ධාතු ආයතන විදිහටඒව දකින්න ඇත්තන් ආත්ම විදිහට ඒ ධාතුවල එම දෙයක් නෑ අපි ඇස කියන අපේ එනකොටම අරමුණ අපේ බාහිර ධාතුවල ආත්මකතාවක් නෑ අපි හිතන දේ බාහිරත් නෑඇතමට අපි හිතන ද සිතෙත් නෑ එහෙම දෙයක් තමට මේ හැදෙන හැට ොඳින් දකින්න ඕනි ඉතින් ඒ ආනාත්ම විදිහට දකින්නත් ඕනි ඉති ආනාත්ම විදිහයට දකිනවා කියන්නේ නම් සබ්දවන්න කියනෙ එකම තම නැත්තන් අපි කොච්චරහිතුවඒ එක ආත්ම සිතකන්නේ බල එතට අපි බාහිර දෙයක් නැති බව හරි එක ඔබට වැටහෙන ඔබ ඇත්තරම රගදේශමහෝ තුනී වෙන. භාරදයන් ඇති නෑ කියර දකිනකට තුනී වෙන. දැ හිතෙත් නැතිකෙව දකිනකට කොමත් රාගදේශමහ තුනී වෙන ඒ අදරෙන් අදීය ගැබරෙන් ගබරට රගදේශමහ තුනී වෙන ගමන ආසාවක්්‍ය ඥානය ඔබ තියන ඔබටම දැනෙ ඔබටම දැනිල් කෙස් ශේවීගෙන යනවා කිසිම ගැටලුවන්නේ. තවත් ඒකට උදවක් වෙනවා සත්‍යය දකිනනම් මෙතන වර්ණය සබ්දයක. මොක දෙතන තමයි නාත්මක කො නීතිී. අපිට මේක ආත්මියෝ දකින්න එපාකිව්වට අපිට ආත්මියෝ තමයි පේන ඒක අපම කියන්නේ ඒ ලොකු රහසත්ය න එතන තකොට. ඇයි අපිට පේෙන් ආත්මියෝනි අපි පොත කියල දෙයක් නෑ කියල හිත හිතන එකත්තයන්නේ හැබිට පොතක් ගතකට නැති වෙලා නෑ ඔන්න ඕකයි. සබ්දයවරණය කියලා ගත්ත තැන අපි ඒ බාහිර මහබුතල ගැට ගැහන බව මේක මනාකොට ලිහෙනව මේ ගැටලු අන්තෝ ජට බහි ජට ගැට සියල්ලම ලිහන තැන තැන ඇතකට ආත්මයේ ඇතයි ගනි නැත්තං එයින් බැහැර ආත්මයක් කතාවකුත් නැත්තා. මගේ මගේ ආත්මය කියලා එහෙම තමට දැන නැත්තම් මගේ අයිද නොහැගේ හේ ලොව කිසි උපාදාන නොකරයි අන්න කිසිවක් අල්ල ගැනෙන්නේ. උපාදාන නොකරනේ තෘෂ්නා නොකරයි අන්න තන්නාව උපදන්න. තනවාව දයක් තිබො තර උදදිි කළම සත තුර තකට පැදිරවෙන. තෘසනා නොකරයනේ ඒ පිරිණිවෙයි අන්න ඒ මොහතේ මයි පිරිිවීම පෙන්නන්න ඒක යන පිරිණිවෙයි කියන එක වචනෙන් තියෙනවා. ජාතිශයවූයේ මග බඹසර වැස නිමහන ලදී කතකරණි කියන එක කරණී කරන ලද මේ රහදද පිණිස කළේුතු අන් කිසිවක් නැතැයි දැන ගැනනි මාහනෙන මේ වූ කලි ඒල්වන්ජන සමුක් ගහතයට සත් ප්‍රාය වූ ප්‍රතිපදාවයි. මේ ප්‍රතිපදාව මෙතනින් අපි අවසාන නැහැ තව අපට තියනව පැහැදිි කරන්න දික් අපි ඉදිරි ද පැහැදිි කර තවටික් තවටික් හොඳ ගැඹුරට යන තැනකම් බුදු වහන්සේ පෙන්නන්නේ එකම කාරණාවයි එනම් මෙතන අනහත්ම ධර්මයි ආත්ම ධර්මයක් නැති බවයි ඒ අනාත්මය ධර්මතාවේ යම යම් ප්‍රමාණයට දවබෝධ කරගන්න ඒ තරම්මයි මිදීම සිදුවන් එහෙමනම් තෙරුවන් සරමයි